බංගලිදේශ ජනතාවගේ ස්වෛරීත්වය එක ස්විච් එකකින් නතර කරා කියලා කියද්දී හෙට දිනේදී ඒ ඉරනමම අපේ රටේ මිනිස්සුන්ට අත් කරලා දෙන්න සූදානම්. ඕකයි අපි ඉස්සරහා තියෙන අභියෝගය. එතනදී පොඩ්ඩක් කරලා බැලුවොත් අර රටට ජයක් කියලා කියන සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයයි පොහොසත් රටක් කියන අනුර කුමාරිසා නායක ප්‍රතිපත්ති ප්‍රකාශයයි මේ මැදිහත් වීම ගැන කිසිවක් කියන්නේ නැහැ. මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ උතුරේ ධීවරයට විරුද්ධව ඉන්දීය ධීවරයගේ මැදිහත් වීම කියන තැන ඉන්දීය කියන එක කපනවා, කපලා දානවා විදේශීය ධීවරයෝ කියලා. ලංකාවේ මාළු බාන්න කැනඩාවේ ගින්නේ නැහැ, ජපානෙන් එන්නේ නැහැ. ඒ විදියට යටත් වෙලා ඒ යටත් වීම තුල ප්‍රධානයයි කියන අපේක්ෂකයන් තුන්දෙනාට උපදෙස් දීලා යනවා, සල්ලි දීලා යනවා කැම්පේන් එක කරන්න. එතකොට අර බලශක්ති ස්වයිරීත්වය ආරක්ෂා වේද? මෙන්න අපි ඉස්සරහා තියෙන අභියෝග. 1815 ගිවිසුම ගහලා රට කොන්දේසි වලට යටත් කරා වගේ දහගුණයකින් අද අපේ රට IMF කොන්දේසි වලට යටත් කළා. ඉන්දියානු ඇමරිකානු මැදිහත් වීම වලට යටත් කරලා. එක ගිවිසුමක් නෙවෙයි, ගිවිසුම් 100ක්.